වාගේ අත්වලින් ඔයාගේ පෞෂය ගැන මිනිසුන්ට ආචාර කිරීමට පටන් කිරීමට විවිධ ක්‍රියාකාරකම් වලට පමණක් නෙවෙයි වාගේ පෞෂ්‍යත්වය ගැන දැනගන්නත් ඔයාගේ අත් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙනවා. වාගේ අත්වල හැඩය අනුව ගොඩක් දේ පවසන්නත් පුළුවන්. ශක්තිමත් පෞෂත්වයක් තියෙනවද දැනගන්නත් පුළුවන්. පැරණි හස්ත රේඛා ශාස්ත්‍රය පදනම් කරගෙන අපි දැන් ඒවා බලමු. මෘදු හස්තය. ඔයාට තියෙනෙත් මෘදු හස්තයක් නම් මේ ඔයා කෙන. ඔයාට ආරවුල් විසඳන්න පුදුම හැකියාවක් තියෙනවා. නිර්මාණශීලී කෙනෙක්. ගොඩක් හිතන කෙනෙක් ඔයා. රළු හස්තයක් හිමි ඔයා ගැනයි මේ. ඔබේ රාජකාරිය ප්‍රථමයෙන් ඉටු කිරීමට ඔයා කැමති. ඔයා ජීවත් වෙන විදිහ තීරණය කරන්නේ ඔයා. ඒක ගැන ඔයා දන්නවා. ඔයා අවංකයි. අභිලාෂකාමී ඉලක්කය වෙත යන්න ඔයා ගොඩක් උනන්දු වෙනවා. දැන් බලන්න සාමාන්‍ය හස්තයක්ද ඔයාට තියෙන්නේ කියලා. එහෙමනම් ඔයා ආරවුල් වලට යන්නේ ගොඩාක් කටුපෙන්. නිර්මාණශීලී ඔයා අලුත් අදහස් වලට කැමති හිත හොඳ කෙනෙක්. වාගේ අත්වල හැඩය වගේම නියවලින් රේඛා වලින් ඇඟිලි වලින් කෙනෙක් ගැන පවසන්නත් පුළුවන්. රේඛා ගැන කියන විට ප්‍රධාන වශයෙන්ම රේඛා තුනක් තියෙනවා. හෘද රේඛාව, ශීර්ෂ රේඛාව සහ ජීවන රේඛාව විදියට. ඇඟිලි වල දිග අනුව කෙනෙක් ගැන කියන්නත් පුළුවන් බව ඔයත් විශ්වාස කරනවද? පැරණි හස්ත ශාස්ත්‍රය පෙන්වා දෙන විදිහට ඒව බලමු නේද? ඇඟිලි ගැන දැන ගැනීමට අත කෙලින් තබා පිරිමි අය වම් අතත් ගැහෙනු අය දකුණු අතත් බලන්න. ඔබේ දබර ඇඟිල්ල මුදු ඇඟිල්ලට වඩා දිගයි නම් ඔයා උපන් නායකයෙක්. විශ්වාසය සහ වගකීම ඉතා හොඳින් තදින් නැති ඔයා බුද්ධිමත් කෙනෙක්. මුදු ඇඟිල්ල දබර ඇඟිල්ලට වඩා දිගයි නම් ආකර්ෂණීය කෙනෙක් ඔයා. තවද වික්‍රමාන්විත කෙනෙක්. විඳ දරා ගැනීම පෙන්වනවා. ත්‍රාසජනක දේට කැමති විශ්වාසවන්තයි. දබර ඇඟිල්ල මුදු ඇඟිල්ල එකම සමාන කෙනෙක්ද ඔයා. ඔයා සමබර අදහස් දරන විශ්වාසවන්ත කෙනෙක්. අනිත් අයට ඔයාව ආශ්‍රය කිරීමට පහසුයි. ගැටලු විසඳන්න වාදක්ෂයි. සෞඛ්‍ය පිළිබඳව කීමේදී නියපොතුවලට ප්‍රධාන තැනක් හිමි වෙනවා. මධ්‍යස්ථ තද බවක් ඇති දිලිසෙන නිය කෙනෙකුගේ මනා සෞඛ්‍ය තත්ත්වය පෙන්නුම් කරනවා. මුදු ඇඟිල්ලට වඩා සුළඟිල්ල දිගයි නම් කඩිසර කෙනෙක් ඔයා. ටිකක් අහංකාරයි. නමුත් කරුණාවන්තයි. ලැජජෙලි කෙනෙක් ඔයා. ආදරණීය කෙනෙක්. මුදු ඇඟිල්ල සුළඟිල්ලට සමාන නම් නිෂ්කලංකව ගත කරනවා. කෙනෙක් රිදවීමට බියයි. පක්ෂපාතී කෙනෙක් ඔයා. අදත් ඔයාගේ අතානුව ඔයා ගැන විස්තර ටිකක් තමයි මං ගෙනාවේ. එහෙමනම් අදට ගිහින් එන්නම්. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා comment කරන්න යන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.